නීල බබළු සමග රැඳිලා ඉන්න ඔයා දන්නවා මේ වෙනකොට කතාව වෙනස්ම පැත්තකට හරවලා දැම්මේ නයි හාමි බව. ඇත්තටම මේ වෙනකොට කතාවේ හැම චරිතයකටම වඩා නයා ජනප්‍රියයි. ඇත්තටම නයා කුරුලොට සහ මලින්දට සුබද්රට මේ හැමෝටම උන සාධාරණකම් වලට පලිගන්න තමයි සෝදානමින් ඇවිත් ඉන්නේ. ඇත්තටම නයා නිසා නැවතත් හැමෝටම කතාව බලන්න ලොකු ආසාවක් ඇවිත් තියෙනවා. නැත්නම් පූජම දින දින ඉන්නකොට කතාව බලන රසිකයන්ට එපා වෙලා තිබුණේ. නයා නිසා නව පිබිදීමක් වෙලා තියෙනවා. ඇත්තටම කතාවේ වැටෙන කමෙන්ට් වලින් වැඩි කොටසක් වැටෙන්නේ නයා වෙනුවෙන් තමයි. හරි, ඇත්තටම මේ නයා නිසා ගොඩක් අයගේ ජීවිතවලට බලපෑමක් වෙනවා. විශේෂයෙන්ම ඉස්කෝලේ නෝනට වෙන කරදරෙත් මං කලින් වීඩියෝ එකකදී පැහැදිලි කළා. බැලුවේ නැති යාළුවෙක් ඉන්නවා නම් බලන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. හරි, අපි යමු අද වීඩියෝ එකට. දැන් ඔයා දන්නවා කුරුලුගේ ජීවිතයට ලොකුම බලපෑමක් කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ලොයිඩ්. ඇත්තටම ලොයිඩ් ගොඩක් අවස්ථාවල කළේ කුරුලුගේ සහ අභිමන්ගේ සම්බන්ධේ කඩල පූජ සහ අභිමන් එකතු කරන්න උත්සාහ කළ එක. ඒ වගේම තමයි තමන්ට වෙඩි තියපු කෙනාව සාධාරණීකරණය කරපු එක. ඉතින් ඇත්තටම මේ නයා වෙලා ඇවිත් ඉන්නේ මලින්ද නිසා වැඩිපුරම තරහ ලොයිඩ් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නාගයා ලොයිඩ් ඉදිරිපිට පෙනී ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් ලොයිඩ් ගොඩක් බය වෙයි අර අනුල වගේම. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? මං ආසයි දැනගන්න ඒ ගැන. පහලින් කමෙන්ට් එකක් දාලා මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.